අයිබුවන් සම්මා සම්බුදු සරනයිස් සුපින්නත් ඔ බ හැම දෙෙනනාටම. අද දෙදහස් විස්ස වසරේ සැප්තමර මාසිදා හතර වෙනිදාවාස්සනාවන්ත සඳුද දවසක් අලුත්දවසක් නැවුම් බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ සතියක් ආරම්භ කරෙනවා අද දවසින්. ඉතින් ඔබ හැම දෙනාටම මේ ලැබූ අලුත්දවස පිවිතුරුව සුපසන්නගේවා දමන්නට හැකියාව ලැබේවා. කිසිම ආකාරයක දුක්පීඩා කරදර නොලැබේවා, ඒ අහන්නට දකින්නට ඔන්නො ලැබේවා ඔබට සාමය සතුට සමගියෙන් යුක්තව අද දවස ගෙවන් කරන්නට හැකිවේවා කිය අපි ප්‍රාර්ථනා කරනවා. තෙරුවුණෙහි අනන්තමහා ගුණ බලයෙන් සත්පුරු ශාස්ත්‍රය ඔබට ලැබී ශ්‍රී සද්ධර්මයෙහි ඇසුර ඔබට ලැබී ජීවිතය සාර්ථක කරගන්නට අවැසි වටාපිටාව නිර්මාණය වේවා.ය සඳහා බෞද්ධ මාධජාලයේ අපි ඔබ වෙනුවෙන් නිරන්තරයෙන්ම, ආයාද කරන වැඩසටහන් ඒ සඳහා මහෝපකාරී වේවා කියලා අපි ප්‍රාථන කර අදවසේ ුවිශෂ ආාධතය කද කිය හදනා ගන්න බදන්න හැමදාමතු දැසන පි ඒ විේෂ ට්‍රන්් දාලව ප්‍රමාණික උගතෙක් දැනවත් කෙනෙක් ඒ වගේ මදදකින් පිරිපු කෙනෙක්ුමහි කැඳවාගන්නවා. ඔහුගේ ජීවිතයෙන් සහුගේවෘතය වපසරිය තුළ අපට ලදැකි ආදර්ශ මොනොද කියලා ලබාගන්න. යන අදමං උදෙමකිවනේ පාසල් ක්ෂත්‍රය සම්බන්ධය අවධානියම ව හමතිස්ෙ මුදේට කිරි කොකුන් රැනක්කගේ දරුව පසල් ඇනකොට මේ රට ජීවත්ව වනයි කෙර දැන නෝපිට. නැත්තම් මේ පෞුගේ කරෝනා කාලේ අර දරුව පාය නැතිකොට සුදු පාට ඇදගත්තු දරු පාසල් යනි නැකොට හරිට නිකක් මලගමක් වගේ. මේ රටම නිිකක් නැවතිලාගේ. දරු පාසල් යැනකොට සක්්‍රීභා ඇත්තිී නති දරුවන්ට මඟ කියා දෙන දිසාපාමමුක් ඇදුරින්දු තුමෙක් මයි ද කැදවා ගත්තේ එතුමාොඹ බානාම විද්‍යාලයේ වර්තමාන විදුහල්පති RRA RM රත්නනාක මහත්මය පි අයිබොන් කල විරි ගන්න බුතු වන්න අයි හොදයි රත්්යක මහත්තයා ි කඳර ගන්න හේතු තමයි දැන් අපි දරුවන්ට දීර්ගකාලයක් නිවා අඩු තිබිලා නැවතවතාවක් පාසල්ලා අරම්භ කරලා. දියන කටයුතු පත්වාගෙන යනවා. තින් දරුවගේ ගුණධදර්ම සහ ගුරුවරයා කියන භූමිකාව දරුවත් එක කොහොමද සබඳතාවන් පවත්තන්නේ ලෝකඉන්න තිලෝවට තිලක වූ සම්මා සම්බුදුපයනන් වහස මයි තිලෝ ගුරු කියලක යන්න. ඉතිඒ නිසා ඒ ගුරුවරයා කොහොමද ශාස්ත්‍රුවරෙක් හැටියට ලෝකෙට නිසි මඟපෙන්නුව කියන කාරණය පිළිබඳව මේ ගුරුභූමිකාවත් එක්ක. කතා කරන්න එකටම කලින් මං කැමති එතුමන් ගැනටිකක් දැනගන්න අපේ රත්නායක ගුරුපාණන්ගේ ඉතිහාස කතන්දරේ තුමා ඉපදූනෙ කොහෙද ගම්පලාත කොහෙද සහහින් පසුව අධ්‍යාපන කටකු හදාරලා වර්තමාන තත්ත්ය දක්වා අපපු ගමන් මග කෙටි සාරංශයක් දැනකැට කැමති මේ අපේ හුදීජනයාගේ අවබෝධය පිණිස ඇතේ ශාසයක මුලින්ම සන්තෝසයනවා මේ බෞද්ධයා නාලෙකා වැටසරහන්ඩමට රාධනා කිරීම පිළිබඳ පුද්ගිලිකව මම කැමති මගේ පුද්ගික තොරතුරු පිළිබඳ අඩුවෙන් කතා කරලා මේ සතියේ පටන්ගන්න පින්බර උදෑසන දරුවන්ට පනෝඩියත් දීම සඳහා ඔබේ කාලේ වැඩිපුර යොදාගන්න්න. නමුත් ඔබේ ප්‍රශ්නින්ද පිවිසීමක් විදිහයට මම මහනමවිදල් දුහල්පත් අනතුරට පැවණෙන්ට මගේ චාරිකාව පිළිබඳ මුලින් ඔ ගම් පහ දිස්්‍රීක වතුමුල්ල කියන ගමේ බොම සුන්දර ගමක් ඒ ගමේ එපදිලා දොරනාාවට මහාවිද්‍යාලය කියන බොහොම පොඩි පාසලකින් අප සාමාන පළ දක්වා අධ්‍යාපනය ලැබ්ව. ඉන් පසුව ගල හිටියා මධ්‍ය මහා විද්‍යාලයේ හිගෙනීමෙන් පසුව මම කෙල්ලෙන් ශ්‍රවිද්‍යාලය අධ්‍යාපනය ලබල එවගේම හාපිටිකම ජාතික අධ්‍යාපන විද්‍යාපීටයේ අධ්‍යාපනය අවසංගවෙන් පසුව ුරුෘතර පිවිස දෙදස් එක වසරේද. ඒවගේම දෙදස් දා හතර වර්ය දක්වා ම ගුරුව රෙක් විදිහර දිවයිනයේ පාසැල් දුෂ්කරම් පාසැල් ල සිට ඒගේ ජනප්‍රයකන පාසැල් දක්වා පාසැල් නම එක සේවය කළාගුරුණෑගල වම්මරාජික විද්‍යාලයේ ඉගෙනුව ලබනා මම ෘතිය වශයෙන් ගුරුව රයෙක්විදිර සේවය කරන කාලෙදී. මම අධ්‍යාරු පරිපහන්සේ භාගයෙන් සමත්වෙලා කොළම රාජිකි විද්‍යාලයේ ය ජදහල්ල තුමාම දියයට පැමිණියා මුල්ම අධ්‍ය වන පරිපාන්සේවය පත්වීම. හින් පසුමං වසර පහක රාජික විද්‍යාල සේවයෙන් පස්සේ දැනට කොළම් හනාවිදේ විදුහල්ප සේවය කරනවා ම ඇත්තම කැමති බෞද්ධ පාසලක සයට සීයක්ම බෞද්ධ දරුවන් එගෙන ගන්න පාසක විදුහල්පති විදියට සේවය කරන ලැබීම සහ බෞද්ධ්‍යානාලිකාවෙන් මේ හමම ැබියම් පිබඳවාම් ඇත්තේම සන්තෝසකෙන ඉතාාවන්ව සතුටී මොකද හේතු අපට අප පූජනය සියමලකට දම්මින්දනායක හාමුදුරුව මහනා විද්‍යාලයේ ධර්මාචාරවරණන් වහන්සේෙන මකිෙතකම අප හිතවත් කොල් බානන් විද්‍යල හිපු විදුහල්පති වර්තමානය අධ්‍යප නාමාත්‍යංශය අතරක ලේකම්බරයකන ලෙම්්ඩි ධර්මසය ැතිතු තම මහ විද්‍යල හිට ුදු හැල්පතුවා මහන විද්‍යාලි කියන්නේ අප රටට කටයඇති බුදුන් ිහිර ස්ථනයක් ට ත ැට ේ සුස. රදිනාල් සහෝදරයා එ එක්කම යසරත් කමල්සිරි කියන මාධ්‍යවේදී අපේ සිර සමාධ ජාලය අධ්‍යක්ෂවරය යධීවශයෙන්ගත්හම බහෝ දෙනෙකන්න ඇති කෙේවත් මහනම් විද්‍යාලය කොළොම්පුරවරේ අගනගර තියන සවිෂිෂ්ට බෞදධ පාසලක්. එහි මුල්පුටුව හොබ වන රත්ය විදරටතුමා පිත් එකක සකචාටක න්නේ ද පත්තුම ම ැම බතුමට. අඇදකම්භාරයක් තිබෙන වනේ පුංචිම පාසල්ලෙදලා ජනප්‍රී පාසල් දක්වා ලංකාවංකක විද්‍යස්ථානයක් හට හ විුදාවලේ ලබන් රජකී විද්‍යාලේ නියෝජතර පපතික කදරනවාය එකනෙ ේසි පසවර න ම ලංකා වඩම සිස්සු පිරිසක් ත්‍රයිභාෂාවෙන්ඩිගෙන ගන්නේ රජකි විද්‍යාලේ. අප උපල ගුණන්සේ කර විදුවල් පපතුමායින්න කාලේ ලෝක හොඳම පාසල් හැටත් සම්මානයට පාතරනාාම මතකෙනි වැරදි නම් එතකම ර්තමාන පාලිමින්තුවේ පවා රාජණයකින් ගණනාවක් රාජක විද්‍යාලේ ආදිිශිෂ්‍යෝ. කෙේ තමක් ඇැති දැන ගන්න. තුමාගේ මේ දරුවා සහ ගුරුවරයාාතරතියන සම්බන්ධතාව තුළ කොහොමද දරුවෝ හික්මවන්න ඕනේ දැන් සාම්‍ය කියමනක් යෙනවා මේ නොගහ දඩුවම් නොකොට හදන දර හරියට හැදි නොග හද හොද්දක්කයි කියලා කිරි කටි ගැනව කියලා. රහක් දැනෑ කියලා. එක ඇත්තක් ද සාමාණ්‍ය අරපී ඉතිහාසේම දන්නවානේ. ල ක්ටි ාතකගේ අ තල සොරකම් කරපු රාජකුමාරයට දිසාපාමොක් ඇඳරතුමා පහර දුන්නයි කියල තම් මේ දඩුවම් කර කියලා දඩුවම කෙනෙක් ගුරුරු දුවම් කරනයගෙන කාරණය ඇත් අතිීදේ බද් කාලිඳම තියෙනවා. ම කැමතිඒ සාමාන්‍ය දරුව හික්ුවන්ට පහසුව ක්‍රේ දඩුවමට නත්තන් හොඳ ඟ පෙන්නීම. මෙතනදී ශෂික මගේ අදහස සහ මනෝවිද්‍යාවය අදහස දඩුවම කායක දඩුවමක්ම විය ේුතු නැහැ කියන එකයි. එවගේ මොබ තිළමුට්ටි ජාතකය සඳහන් කර ම මුලින්ම කියන්න මම බෞද්ධ දර්ශනය පිළිබඳ යම් ප්‍රමාණික දැනුමක් තියන කෙනෙක්. එනිසා තිලමුට්ටි ජාතකය වගේ අපි කතා නොකරණ ජාතකයයේ තමයි කතාන ගුණ කතාතුමයි අංගුලි මාල කතාව. එතුට මේ අන්ත දෙකක් තිළමුටි ජාතකේ ගුරුවරයා සහ. අංගුලි මාල් ගුරුවරයා කියන වර්ග දෙකේම ගුරුවරු අපිට ගුරු ශේස්ත්‍රයේද හමුවෙනවා. එතකොට තිළමුටි ජාතකේ ගුරුවරයා දඩුවම කරන්නේ සද්භාවයි. අංගුලිමාල කතාවේ ගුරුවරයා යින ගුරුවරයා දරුවාට යොම කරන්නේ ඔහුගේ විනාශයට මග. එනිසා බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් කතා කරනකොට අපි පෙරදිග දර්ශනයේදී දකින ශිශෂ්‍යයයි. බටහිර නවීන ගරුවරේද ලොකු වෙනසක් තිබෙන. ඒ වෙනස තමයි ප්‍රසිද්ධ බ්‍රාහ්මණ ශලෝකයක් තිබෙනෝ ලාලේසු පංචවර්ෂානිී. අවුරුදු පහක් ැනකං හොරු තල් කරන්න. ලාලේසු පංචවර්ා දසවර්ෂානි තාඩයි. අවුරු දහයක් තවත් අවුරුදු දහයක් ඊළ ගවුරුද දහය දඩුවම් කරන්න. ප්‍රාප්තේස සෝලසවර්ෂානි. අවුරු දාසයට පැමිණයාට පස්සේ පුත්‍රෝ මිත්‍රවධාරයේත් පුතා දරුවෙකුසේ දකින්න. මහිතන්න මේක ලොකහු ගැඹුරු මනො විද්‍යාත් වූ පනවුඩත් දෙනවා අප අවුරදු හයදාහකට වඩ පැරණීමේ ශලෝකය. එකෙන් බෞද්ධාගම හා සමානව ගත්තත් බුදුහාතු දේශනා කරනො සබ්බේ අසන්ති දණ්ඩස්ස. සේලු දෙනාම දඩුවමට බය වෙනවා එහම නක. අධ්‍යාපනය කියන්නේ දරුව බය කරන කාරයක් නොවිය යුතුයි. දැම හොතේ මේ මංකතාගන්නම හොතේ මහානම් විද්‍යාලට දරුවූ පැමිණෙනෝ සමහරයට මේ වෙලාවෙ ගේට්ටුව ඉදිරිපිස යම් පිරිසා ප්‍රමාද වෙලා ඉන්න. ඒ ප්‍රමාදවීමට හේතුව හොයන් නැතුව. දැඩුවම් කිරීමෙන් වෙන්නේ දරුවාට පාසල අප්‍රිය තැනක් බවට පත්වීම. එනිසා. දුවම විය යුත්තයේේ වරද නිවැරදි කර දඩුවමක් මිස. වර්දට මිසාපි දරුවාට දඩුවම් නොකළ යුතු කියෙන එකයි මගේ. හැග ඒගේම දහමේ තියන හැඟීමත් දාමේ තියන විග්‍රහයත් දේමයි. ඉතාමත්ම සාර්ථක පිළිතුරක් බතුමා ලබා දුන්නේ ඉතාමත් මනවිද්‍යාත්මකව සහ ධර්මානුකූල පිළිතුරක් ඉතින් මහිතනව මේ කතන්දරේ සෑම ගුරුවරෙක් මාදර්ශයට ගන්නවා නම්. ඒක මේ රටේ ශිෂ්‍ය ප්‍රජාවටම හොඳ සුබවාදී දැක්මක් බවට පත්වේවි. ඒත් එක මක් ැමති දැනගන්න ඔබතුමාගේ මේ. ස්ස ගුරුභූමිකාවයි දැගුරුභ මිකාව ඇතරත් වෙනසක්තිේ. නොකදේදතු කාල වෙනස්සලා. තාලෙ හැටියටයි කාලෙ හැටියටයි තාලි කියල කියමනත් තිෙනවන ලෝකයේ පෙරලෙ කාල වෙනස් වෙයි. ඒ අනුව තමයි තාලය වෙනස් වෙන්නේඒ කාලයේ තාලෙ අපි හඩගැහෙන්න්නට ඕනේ. දැන් නවීන තාක්ෂණය ඇවිල්ලා එත් එකම රූපවාහහිෙනියනතන් ජනමාධ්‍යයට ප්‍රබල වෙලා ජනසන් වෙදනය ය හරහා තොරතුරු ගලාගෙනනව වැඩීන්තරාලයටට පිවිසුනොත් ඕනම තරන් දුරක් යන්න පුළුවන් දරුවන්ට ඒවා ඒට සීමමයින් වැටකටඩු දාන්න මවපියන්ට අමාරුයි. දැන් මැතකදී කොරුණා වෛර සයක්ත් එක්ක අපට දුරස් අධ්‍යාපනයට අන්ත්‍රජාලය භාවිත කරන්න සිද්දුවනාා නමුත් ඒක දැන් ඉවරුණනට දැන් දරුවන්ගේ මුදුරල්ලාරගෙන ැ්බ එක පැත්තකකි තියන්න බෑ එවැනි තත්වයක් තුළ ඉස්සර ගුරු භක්තියි දැන් ගුර භක්ති ත වෙන සක්තිය නද දරුවන්ගේ. ඇත්තෙන්ම මේ මම හිතන්න ශෂික අපයේ භාවිතාගන වචනය පිළිවන්න ගැරලු ක්තිවෙන ගුරු භක්තිය කියන වචනය. ක්තියේ කියනන්නේ බයමිශත්‍ර හැඟීමන් අප දිවියන්ටමයි ගොඩක් කැියන් තමයි භක්තිය භාවිතා කරන ඇතනම් ගුරුවරයා සම්බන්ධය තිබිය යුත්තේ ගෞර ආදරය හෝ ගෞරුවේ. එ ගුරු ෞරුවවය කිය නොවචන වඩා සුදුසුයි. අපි දන්නවා මේ බුදුරණන් වහන්සේ ගුරුවරයාගේ යුතුකම්පිලිබඳව ප්‍රධාන වශයෙන් දෙකක් මේගලයි මතක් කරන්න කැමති පලවිනි දේ පාපා නිවාරෙන්ති පවින් වැලැක්ටීමඒවගේම කල්්‍යයානයේ නිමේසේති. යහපතයේ දදීම් ඔය දෙකේදී ක්‍රමවේදය කෙසේ වුණා. අරමුණ හොඳනම් අපි ආයුත්තේ ඒමාර්ගේ නිසා දරුවන් පිළිබඳ පැහැදිලි වෙනසක්. වෙලා නැහැ කියන එක. අපිට ඇත්තරම දරුව අලුත් සෑම දරුවෙක්ම අලු ගැටලුව තිබෙන්නේ මේ සමාජයේ පිළිගන්න ආකල්පෝල. සහ පරමාදර්ශවල ප්‍රධමානවල පැහැදිලි වෙනසක්. එක ඇන අද අපි පැරණි සමාජයේ හොඳයි කියල පිළිකත්ත දේ නෙවෙයි අද අපි හොඳයි කියලා අනු මත කරා ඇවදාහරයක් තමයි මම ළමාකාලේ ගෙවූ කාලි මිනි මරුවා කියීන සංකල්පය තාම පිළිකුලට භාජනය වෙච්ච චරිතය මගේ ගමේ හිටියා අත්වරදදකින් කෙනෙක් ඝාතනය කරපු කෙනෙක් අපේ ගමේ කිසිම ගෙදරකට ඒ ඒ අත්තැරද්දකි මිනිමරූ කෙනාව වැද ගත්ති නෑ. අපේ ගමේ කිසිම ෙදරට ඔහු ගත්තනෑ. හුගේ නෑදැයි ඔහු සමඟ ගණදුන් කරේ නැහැ. කඩයකට යන්න බැහැ. ඒක යන වැරැද්ද සමාජයෙන් ප්‍රතික්ෂේප කළ. අද ඒක සහමුලින්ම අනික් පැත්ත. ඉති ඒ නිසා මට පේන දේ තමයි විදුහල්පතිවරු සහ ගුරුවරු මේ කරන්නේ. හරියට මහා මොහෝ දර කලන්දක ජාතකේ වගේ ශෂික මහා මොහුද වලිගෙන් හිඳින්ට හදන දෙයක්. ඉතාමත් බ පහසු අභියෝගකාරී තත්ත්වයක් මොකද හේතුව කොච්චර දරූ නොමඟ ගිහින් තියෙනවද අපේ රටේ කියනක තරුණ පජාව කොච්චර දරදි මකට යොමුලාතිය ඇඳ කියන කතාව පැහැදිලෙනවා ප්‍රාත්‍රීකාලයේ ප්‍රවෘති ය වූ හම මෙච්චර මත්කුඩු ප්‍රමාණයක් මෙච්චර වටිනාකමගින් යුක්ත මෙච්චර ග්‍රෑම් ප්‍රමාණයක් අල්ලා ගත්තා කියන ජාතිය ප්‍රවෘතියක් අපි ඇහු ස්ර සතියකට එකක් වගේ හැබයි දැන් එවැනි ප්‍රවෘති දවසකට දහයක් පහළොක් අපි අහනවා. ඉතින් එක පාසලක් ඇරියොත් හිරගෙවල් සීයක් වහන්න පුළුවන් කියලා කියමනක් අපේ ජනවාහරතිය නවා. එවගේ ශ්‍රෂ්ට අධ්‍යාපන ය පිළිබඳ දර්ශනිකව වෙච්ච ලොග වැටර්ස් කියනවා පාසල යනු අනාගතය වටා වටකොට බැඳි වැටයි කියලා. ඉතින් එනිසා ට අනගතේක න ර්මානයේ අධ්‍යාපයලබට දරුවෝ. ති මේ දරුවෝ හරියාකාරව හදාගන්නක මේ දොහුුණන්ගේ නැත මේ දුසිරිත් පතුරණයගෙන් හරිමමාරුයි. පාසල් ආශ්‍රිතව මත් කුඩු සහ මද්‍රව්‍ය, සීග්‍ර ලෙස අලවිවෙනවාම කැමති මේ අභියෝගට කොහොමද ඔබතුමල්ල විශේෂයෙන් ගම්ද පාසල්ලට වඩා ජනකීරණ ප්‍රදේශවල තියන පාසල්ලට මේ අභියෝග වැඩි විදහල් පපත්තුව වනි. ඒනු හිතාගන්න බැරි විදිහේ තමයි මේවා එන්නෙ දැන් ඉස්සරනං අපි දන්න මත්කුඩු ප්‍රචාරණය වන්න ප්‍රචලිතන්නේ කොද කියලා හැබැයි දැන් සමහරය මේ දිව අට තියාගන්න තොලයටතියාගන්න ටොෆි වගේ විශේෂයක් ඒත් එකම ස්ටිකරගේ අලවගන්න මත්කුඩු භවිතකට ක්‍රමතිය නොම මේ දරුව කොහෝමාරිකට අල්ලගට තමයි මේ ව්‍යාපාරකයෝ උත්සාහ දරන්නේ මත්කුඩු ව්‍යපාරිකයෝ මේ අිෝගගේ ජයගන්නක මදගල් පතිබවන. ශෂික මහන විද්‍යාල විරක් නෙබේ මහ තන කොළඹ තියෙන සෑම ජනප්‍රිය පාසලක්ම මේක අියෝගයට පුහුණදේ. එහිද කියන්න සතුටුයි මේ කාලේ මේ මද්‍රවය නිවාරණය සම්බන්ධය සහ මද්‍රවේ වැටලීම් සම්බන්ධය විදුහල් පපතිවරු විදියටත්. ඒවගේම තාර්ථෙක් විදිහට ඒවගේම ගුරුවරය එක් විදිටත් අපේ බලවත් ප්‍රසාදය අපි ඒ අදාළ අංශවලට හා ජනාතිබොත්තු මාට පිරි නැමි යුතු හොද අපි දකිනවා දරුවන් ගොදුරු කර ගනිමින් ඉතාම දැඩි ප්‍රවාහයක් පහුගේ කාලෙක් ්‍රියාත්මක ඒ අපි අත්දැකල තියනවා ඉතාම කනගාටදායෙක් විදිහට ඒනිසා මේ ඇත්‍රම මේ බ දසන වැඩසතහනයේද ඒ පනේවෝඩ අපි ජාතියට දිය යුතුයි සිංහලයා කියලා කියන්නේ ලෝක ජනගානයක් එක්ක ලෝකයේ ජනගානයක් සම්මක සංසන්ධනයකරොත් ලංකාව තුළ ආධවාසීන්ට හිමිවන ජනානුපාතයක් තමයි මේ සිංහල බෞද්ධයා කියන කොටසට අයිති වේ එනිසා ඒ සිංහල බෞද්ධ පාසලක විදුහල්පතතිරෙක් විදිට මං ඇතෙම ඒ සමාජ ඉල්ලීමක් විදිහයට මද්‍රව නිවාර්ණය කිරීම සම්බන්ධය ස්තුතිවන්ත වෙනවා ඒවගේම අපි ඉල්ලන්නේ මහිතන්නේ ජනදවතුමා ආනන්ද විද්‍යාලය ආශිෂ්‍යය අපි හේතුමාට මතක් කරනවා ආනන්ද විද්‍යාලය එක්සි විසිපස්ස වන සංවස්සර ගීතයේ තිබෙනවා වෙඩි වැස්සට සැරලෙන්නෑ අඩි පස්සට තියන්න. ඉති ඒනිසා මගහිතන ජා ආනන්ද විද්‍යාලය මේරටේ බෞද්ධ අධ්‍යාපනයේ කේන් ද්‍රස්ථානයක්. ඉ ඒවගේම එවැනිම විද්‍යාලෙක දුවල් ප තරෙක් දරම තුමාගේ ගිල්ලන්න මේ මොතේ අඩි පස්සරති යන්න එපා කියලා එවින් අපි සියලුම අන්සසහම සම්බන්ධ වෙලා අපේ ගරුවරු දෙම අපි අන්සම සම්බන්ධ වෙලා දරුවන් මේ වදුරින් ගලවාගැනීම සඳහා. දැඩි වෙහෙසක නිරත වෙලා ඉන්න. නිරන්තර සොයා බැලීම් පන්තිවෝල්ට පැනල පන්ති අධීක්ෂණය කර බෑක් චෙක්කර ගේට්විද ඒ අයගේ පරීක්ෂා කරලා දෙමවපියෝ සම සම්බන්ධ වෙලා විශේෂයෙන් පිරිමි පාසරක පුතුන් හාර්දාස් පන්සීයක් එක්ක ඒ කටයුත්ත කිරීම ැඩි අභියෝගයක් මන්හිත අදත් මන් වගේම සියලෝම් විදිහල්පවරු මේ ගැට්ටුල්ට මුණ දෙේනවා ඒනිසා අපි නිදහස් කරන්න මේ කරම ව්‍යයාමය පිළිම අප ඇත්තේම හදෝතින්ම ස්තුතිවන්ත වෙන්න ඕන අපි ඉල්ලන්නේ හාල් මස්සු නැත්ස්ුව . මේ ප්‍රශ්නය මුලින්ම තේරුන් අරගන. මුලින්ම කපා ඉවත් කරන්න ක්‍රියා කරන හැටියට ආදරින් මතක් කරනවා සියව්දිනත. ඉතාමත්ම පහැදිලි පසුගේ දවසක ආරක්ෂකලේකම් එතුමත් ආධ්‍යානන්දයෙක් අපේ මල් ගුණරද විශ්‍රාමික ජනර්ල් තුමක් කියේෙනවා ඔවුන් අභියෝග කරනවලු. අවුරුදු පහයි ඔබ ඔය නිලේ රැදිලයින්නේ ඊට පස්ස අපි බලාගම් පවල් පිටින්ක් මරනවාය කියලා නමුත් එතුමගේනවා. ඒෙක ට න න තර න්නන්නේෑ තනතුරු භාරගන්න ඉන්න කියලා පසුගේ දස් කාන විද්‍යලිුරද ශලාාවේද අතිකරු ජනාධීපති ගෝටාාව රජ පක්ෂ මඇතුවා සහ අිකරු අග්‍රමාත්‍යය මහින්ද රාජ පක්ෂමඇතුමාගේ මොලිකත්තයෙන්තුමාගේ ග්‍රන්ථ දෙකක් දොරට වැඩිය ඒ එකක් ගෝටාබය කියන පොතෙහි ඉංග්‍රිසි පරිවර්තනය සහ පාතාලයෝ නැමැති පොතක්. මට හිතාගන්න බෑ පාතාලේ ඉන්න සාමාජිකයෝ ඒ අත්තට පත්වන සමාජ වටාපිටාව පිළි බඳව සහ එයින් ඇතිවන සමාජ කේදවාචගේ පිළිබඳව එක්චර පලල් දැක්මක් අපේ ආර්ක්ෂලික් තුමට කොහුම ලැබුණද කියලා. ඒ තරං සංවේදී පොතක්කයක මේ ඒ පොතේ දා ලිදක්කපු දවසේ වාසනාවකටහි උත්සෝ කටයුතු මෙහවන්න හැ අවස්ථාව ලැබුණ මට ඒ අවසාද දැනගන්න ඩැවිිච්චාකාරය තමයි. ඒ ඒ හරහා මේ රටේ පැතිකඩක් විවරණය වෙන. එතුමා දැම්මේ මුුණට පුටා දමන්න හදන පාතාල ක්‍රියාකාරකම් පිළිබඳව මනාවිග්‍රහයක් ඒ පාතාලෝපයන ග්‍රන්තේ අන්තර්ගත වෙන. කෙසේ වෙතත් අප ප්‍රාර්ථනය යුද්ධයෙන් අපි අතමිදුනගේ ඇත්ත යුද්ධයෙන් පූර්ණ ජයග්‍රහණයක් ලබා ගත්ත වගේ අපිට පුළුවන් නං මතු අනාගතයේ නොදුරදිනකදීමේ මත් කුඩුවෙසනින් සහ පාතාල කල්ලි ක්‍රියාකාරිත්වයෙන් මේ රට මුදුවගන්න. ි ර්මරාජ්‍ය වට පත් කරගන්න පු ලො ම බේව කෙකත් අපි ඉතාමන්ම සඳරපත් වෙනවා ඉතාමත්ම සුවිශේෂී දැක්මක් තිබෙන බෞද්ධාගමානු කූල චර්යාරටාවක් තිබෙන. ඒ ඔස්සේ බෞද්ධ සංස්කෘතිය ඔස්සේ නිර්මාණය වෙච්ච විදුහල්පතිවරයක් මේ කෙටි කාලේ උනත් සාකච්ඡා කරන්න ලැබීම ගැන හැබැ අද විරක් න ඒතු තවත් දවසක කදවවාගට අපි බලාපොත්වන මොකද බලාපොරොත් වනේ අපි අධ්‍යාපනය පිළිබඳවත් යමක් කතා කරන්න ඒ ගැ කතා කරන්න මනෝ විද්‍යාත්මකව කොහම දරුවන් අධ්‍යාපන ලබා දෙන්නේෙ කිය කාරණය පිළිබඳව කතා කරන්න මේ වැඩටහනිම දිුවක්ටට තවත් දවසක එතුමන්ව කැදවාගන්නට අපේක්ෂා පෙර දරරි කරගෙන අපි එතුමට සමු දෙෙනවා අද දවසේ පින් බරුදැනවැට ්‍රහන හමාර කරනවා තමත් චිරාත්කාලයක් මේ ගුරු භූමිකාව විදුහල්පති භූමිකාව මැනවින් නිරූපණය කරමින්. ඔබතුමන්ට මේ ජාතියට ඉතාමත්ම වැදගත් ලංකාපුත්‍රයෙන් බිහි කරන්නට වරම වාසනාව තුනුරුණ ගිය අන්තම හගුණ බලයෙන් ලැබේවා කිය ප්‍රාර්ථනා කරගෙන. එසේන අපි. ඒවසේ යාලි හමුවේ ප්‍යක්ෂාවෙන් අධද ෝපෙන් සමුගන්වා හැමදාාටම ජග්‍රහි දවසක් සම්මා සම්බුදු සරණයි.